සුබ දවසක් ඔයාලා හැමෝටම ගයිකෝම් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා වීඩියෝ එකක් එක්ක දිගටම රැඳලා ඉන්න කියලා ආරාධනා කරනවා ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා වීඩියෝ එක පිළිබඳව ඔයාගේ අදහස් පාලින් comment කරන්න ඒ වගේම ඔයාලට බලන්න මේ වීඩියෝ එක share කරන්න අද මම ටිකක් වෙනස් විදිහේ රොටි එකක් හැදුවා ඉතින් මට හිතුණා මේ රෙසිපි එකත් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මේ විදියට වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. මේ රෙසිපි එක අපිට හදාගන්න ලොකු වෙලාවක් ගත වෙන්නේ නැහැ. වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ඕන වෙන්නේත් නැහැ. හරිම ඉක්මනින්, හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම පෙනුමත් ගොඩක් ලස්සනයි. ඉතින් එන්න බලමු මේක හදන්න මොනවද ඕනේ කරන්නේ. මම කොහොමද මේක හදාගන්නේ කියලා. මෙතන මම පාන් පිටි ටිකක් අරන් තියනවා. ඒ වගේම බේකින් පවුඩර් අරගෙන තියනවා. ඊට අමතරව කපාගත්ත ගෝවා සහ කැරට් ටිකක් අරන් තියනවා. මේ එළවලු ආට කැමති විදියට වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මම ලූණු සහ අමු මිරිස් කපලා අරන් තියනවා. ඊට අමතරව තක්කාලි සෝස් ටිකක් අරන් තියනවා. මේ රොටි එක ඇත්තටම මම හදාගන්නේ ලේයර්ස් දෙකක් හිටින විදියට. ඉතින් ඒ නිසා මුලින්ම මම මේ එළවලු ටික පාවිච්චි කරලා සලාඩ් එකක් හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ වගේ වීදුරු බෝල් එකක් අරගෙන මම ඒකට කපාගත්ත කැරට් ටික, ඒ වගේම ගෝවා ටික එකතු කරනවා. එකතු කරලා මම කපාගෙන අරගෙන තිබුණු ලූණු ටික වගේම අමු මිරිස් ටිකත් මේ විදිහට එකට එකතු කරනවා. ඊළඟට මම ලුණු ටිකක්, ඒ වගේම ගම්මිරිස් කුරු ටිකක් මෙතන එකතු කරනවා. මේ දේවල් ඔයාගේ රසානුව ඔයාට වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට මම අපි තියාගත්ත තක්කාලි සෝස් ටික මේ විදිහට එකතු කරනවා. එකතු කරලා මේ ටික හොඳට කලවම් කරලා මේක පැත්තකින් තියාගන්නවා. මේ තියෙන්නේ මම ඒ විදියට හදාගත්ත එළවලු මිශ්‍රණය. ඊළඟට මම කරන්නේ ලොකු වීදුරු බෝල් එකක් අරගෙන අපේ රොටි එකට ඕනේ බැටර් එක හදා ගන්නවා. ඇත්තටම මෙතන මම හදාගන්නේ දියාරු බැටර් එකක්. ඉතින් මේකට මම මේ විදිහට පිටි ටික එකතු කරලා ඊළඟට බේකින් පවුඩර් ටික එකතු කරනවා. බේකින් පවුඩර් ටිකත් එකතු කරලා මේකට මම ලුණු වගේම කහ ටිකක් එකතු කර ගන්නවා. මෙතන ඔයාගේ රස අනුව ඔයාට ලුණු එකතු කර ගන්න පුළුවන්. මේ ටික හොඳට කලවම් කරලා ඊළඟට මම වතුර එකතු කරන ගමන් මේක දියාරු බැටර් එකක් ගන්නට හදා ගන්නවා. මෙන්න මේ ගානට අපේ බැට එක එන්න ඕනේ. මෙන්න මේ වගේ ගානට. ඔයා මේ විදිහට මේ ගානට වගේ බැට එක හදා ගන්න. ඊළඟට මම මේ විදිහට පොඩි පෑන් එකක් ලිපෙන් තියා ගන්නවා. ලිපේ තියාගෙන මේකට හොඳට තෙල් ටිකක් ගා ගන්නවා. ඊළඟට මම කරන්නේ අපි අර හදාගත්ත පිටි බැටර් එක පෑන් එකට මෙන්න මේ විදියට එකතු කරනවා. එකතු කලායින් පස්සේ අපි හදාගත්ත එළවලු මිශ්‍රණය මේ විදියට මේක උඩින් තියා ගන්නවා.
දැන් මම ආපහු වතාවක් පිටි මිශ්‍රණය මෙන්න මේ විදිහට මේක උඩින් එකතු කරනවා. ලස්සනට අපි දාගත්ත එළවලු ටික වැහෙන විදිහට හොඳට මේ පිටි මිශ්‍රණය ටික ටික එකතු කරනවා. දැන් මම මේක ලිඩ් එකකින් කවර් කරලා අඩු ගින්දරේ මේක ටික වෙලාවක් ඉදෙන්න දෙනවා. විනාඩි 8කට විතර පස්සේ මෙන්න මේ ගානට ඇවිල්ලා තියෙනවා. ඊළඟට මම මේක අනිත් පැත්ත හරවලා හොඳට දෙපැත්ත පුච්ච ගන්නවා. ඉතින් මේ වගේ අලුත් රෙසිපි එකකින් ආයෙත් ඔයාලව හමු වෙන බලාපොරොත්තු වෙන අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.